ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් සිරස්තන නිකිනි පොහොය අදයි ලංකාවේ පළමු වරට 4000 ඉක්ම වූ දෛනික කොවිඩ් ආසාදිතයින් අද ආසාදිතයින් 4282ක් डेल्टा वायरसे विकृति प्रभेद हतरट वैडियन तिबिय हैके विशेषज्ञ वैद्य हेमंत हेरत सियतट कियाई अद तवत मरण 183ක් समस्त मरण 7300 इक्मवाई सीआईडी अत्तडंगुवट गत आनंद पालितट एप अत्तडंगुवट गैनीम हेला दकिन बव सचित कियाई एक्सत जातिक पक्षयत अत्तडंगुवट गैनीम हेला दके 5000 वेनुवट 2000 देन्न रजय सूदानम कोरोना एंदिरी नीतियट पेर दिन सियतट की कथा ऑक्सीजन अरन शक्ति एई प्रथमेन अवधानय देशीय पुवत्वेत डेल्टा वायरसे तवत विकृति प्रभेद मिराट तुल तिबिय हैकी बव विशेषज्ञ वैद्य हेमंत हेरत महता सियतट प्रकाश कला ये दिन वार्ता वू कोविड मरण संख्याव 183ක් ए अनुव मिराट समस्त कोविड मरण संख्याव 7300 इक्मवा गोस् तिबेनवा मेत्र लंकावेन पलमु वरट दैनिक कोविड रोगीन 4000 इक्मवा अद वार्ता वुना आसादितेन 4282ක් वार्ता वू बवै युद्ध हमुदापति जनरल शावेन्द्र सिल्वा महता प्रकाश कले कोविड-19 वायरस आसादने वी मेरट सिदु तबत मरण 183ක් पिलिबंदव अद वार्ता वुना मियगे पुत्कलिन अतरट कांतावन 76ක් हा पिरिमि पुत्कलिन 107 देनगुद ऐतुलत ए अनुव मेरट समस्त कोविड मरण संख्याव 7366 दक्वा इहल गोस् तिबेनवा कोविड वायरसे डेल्टा प्रभेदे तवत विकृति प्रभेद हतराक मेरटिन हंदुनागेन ऐति बव वार्ता वनवा केसे वेतत एम वायरसे विकृति प्रभेद मीट वडा पवती हैकि बवै विशेषज्ञ वैद्य हेमंत हेरत महता सियतट प्रकाश कले අපිට මුලදී ඩෙල්ටා විකෘති 3ක් ගැන කතා වුණා දැන් සමහර විට මම අහලා තිබුණා 4ක් ගැන වාර්තා වෙනවා අත වශයෙන්ම ලෝකේ පුරාම මේ වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙනකොට මීට වඩා විකෘති හම්බ වෙන්න පුළුවන් ඒ පිළිබඳව සමහරට අපිට මේ වෙනකොට වාර්තා නොවුණට ඒ ප්‍රදේශවලත් එවැනි විකෘති හමුවන්න පුළුවන් විකෘති ඇතිවීම ගැන අපි එක්තරා විදිහකට අපි සැලකිලිමත් වෙන්න ඕනේ නමුත් වඩා වැදගත් වන්නේ රෝගය බෝවිනේකට අර සරල සෞඛ්‍ය පුරුදු හරහා රෝගයේ බෝවිනේක වළක්වා ගත්තොත් විකෘති ඇතිවීමත් අපිට වළක්වා ගන්න පුළුවන් මේ අතර ඔක්සිජන් රැගත් ඉන්දියාවේ ශක්ති නෞකාව අද පස්වරුවේ කොළඹ වරායට පැමිණියා ආවේ ටොන් 100ක් ඔක්සිජන් සම්පූර්ණ සංඛ්‍යාව මේ ශක්ති නැවේ ආවා එහෙට පාන්දර එකට එන අපේ නෞකාවේ මේකට එනවා ප්‍රමාණය හරියටම ටොන් 40ක් තව තැනුම් කරලා තියනවද ඉදිරියට අපි ඒක බලන්න වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක තමයි ඒගොල්ලන්ට තමයි අවශ්‍යතාවය තියෙන්නේ අපිට වගකීම තියෙන්නේ මේවා ගෙනල්ලා විශේෂයෙන්ම බාර දෙන එක අද වෙනතුරු වෙලා තියෙන සම්බස්ත මරණ ප්‍රතිශතයෙන් 77ක් පමණ සිද්ධ වෙලා තියෙන්නේ 60ට වැඩි අය 22ක් තමයි 30-59 අතර වෙලා තියෙන්නේ දැන්ට සිදු වෙච්ච මරණ වලින් 91%ක්ම කිසිදු එන්නතක් ලබා නොගත් අය ඊට වඩා තව 8%ක් විතර ඉන්නවා එක් මාත්‍රාවක් පමණක් ගත්තු අය මාත්‍රා දෙකම ගත්තු අය අතර මරණ සිද්ධ වෙලා තියෙන්නේ ඉතාමත් සුළු 1%ක් විතර 18-30 අතර අපේ ජනගහණයෙන් ඉන්නවා මේ මිලියන 3.2ක් නැතනම් දැන්ට තියෙන සැලැස්ම තමයි මේකත් එක්කම සැප්තැම්බර් මාසේ මැද සතිය විතර ඒ එන්නත් වල අවේලබිලිටි එකත් අනුව ඒ වැඩි පිළ පටන් ගන්න බලාපොරොත්තු තියෙනවා අප පසුගිය 18 වනදා කොවිඩ් දත්ත පිළිබඳව විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළා ඔබට මතක ඇති. එහිදී අප ප්‍රශ්න කළේ දත්ත විගසින් නිවැරදිව එකතු කිරීමේ ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යාංශ සතුව ඇද්ද යන්නයි. නැවත එම ප්‍රශ්නයම අදත් අසන්නට අපට සිදුව තිබෙනවා. ඒ දින 4ක් පමා වී ලැබුණු ආසාදිතයින්ගේ නවතම සංඛ්‍යා ලේඛන නිසයි. මේ සියත අංජනා කරුණාරත්න කරන විශේෂ විමසීමක්. दिन हतरक प्रमादव लैबुनु वार्ता निसा आसाल दिन के संख्यावट एक वर्म दिदा सत्सिय असु पास्ते निकु एकतु वीति पनवा ए अनुव इए दिन वनवीट तहरु कनलाद समस्त कोविड रोगीन के संख्याव तुन लक्ष असु हतर दहास पांसिय अनु हता इट पेर दिने आसाल दिन के संख्यावलिस वार्ता उये तुन लक्ष असु एक दहास अटसिय दोलहाई एक याने दिन हतरक थुल वार्ता करगान
සටහන් කරගන්න පමා වූ ආසාදිතින්ගේ සංඛ්‍යාව 2785ක්. පසුගිය කාලයේ පුරාම නිවැරදි දත්ත සැකූ බවටද චෝදනා එල්ල වුණා. ඇත්ත දත්ත සැඟවීම භයානක අපරාධයක්. ඇත්තටම මෙහිදී සිදුවන්නේ දත්ත සැඟවීමකට වඩා කඩිනමින් නිවැරදිව දත්ත ඒකරාශී කර ගැනීමේ දුර්වලතාවයද යන්න සෞඛ්‍ය බලධාරීන් පැවසිය යුතුයි. අදටත් ග්‍රාමීය රෝහලේ සිට ප්‍රධාන රෝහල්වල වෛද්‍යවරුන් පවා රෝගීන්ට ඖෂධ ලියා දෙන්නේ කඩදාසි කැබැල්ලක. නිදන්ගත රෝගවලට සායනිකව ප්‍රතිකාර ගන්නා රෝගීන් සතුව ඇත්තේ අභ්‍යාස පොතක්. ඖෂධ ගන්න රෝහලට ආවම අභ්‍යාස පොතේ ඇති ෆයිල් අංකයෙන් තමයි ප්‍රතිකාර ලිපි ගොනුව සොයාගන්නේ. ප්‍රතිකාර ලිපි ගොනු සොයාගන්න බැරුව රෝගීන් ආපසු හැරිලා යන අවස්ථාද එමටයි. මේ තමයි අපේ රටේ රෝගී දත්තවල ස්වභාවය. අප සිටින්නේ තවමත් ප්‍රාථමික අවධියක. පසුගිය කාලයේ සමහර අවස්ථාවල පරිකණක ආශ්‍රිත දත්ත සැකසුමට උත්සාහ කළත් ඒවා හුදෙක්ම සුදු අලිබව කිව යුතුයි. අද කොවිඩ් වාර්තාකරණයේ දක්නට ඇත්තේ මේ ප්‍රාථමික ස්වභාවයේ බවයි අපේ විශ්වාසය. වත්මන් සෞඛ්‍ය ඇමතිතුමනි, සෞඛ්‍ය අමාත්‍යාංශයට නිවැරදි පරිකණක ආශ්‍රිත දත්ත රැස්කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුව තිබෙනවා. එය අනාගත අභිවෘද්ධිය සඳහා ඉතා වැදගත්. ඒ සඳහා ජාත්‍යන්තර පරිකණක කොම්පැනි සොයනවා වෙනුවට මොරටුව විශ්වවිද්‍යාලයේ පරිකණක හා ඉංජිනේරු අංශය වැනි ආයතන වලින් දේශීය වශයෙන්ම සහාය ලබා ගත හැකි බවයි අප යෝජනා කරන්නේ. අනාගත සෞඛ්‍ය ශාස්ත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් නිවැරදි දත්ත ක්‍රමයක් නිර්මාණය සඳහා දැන්වත් පෙළගැසෙන්නයි අප ඉල්ලා සිටිනවා. ජීවනෝපාය අහිමි වූ සියලු ජන කොටස් වලට රුපියල් 2000ක දීමනාවක් ලබා දීමට සියලු කටයුතු සූදානම් බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. අදාළ නාමලේඛන මේ වන විටත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සකස් කර අවසන් බවයි වාර්තා වන්නේ. නිරෝධායන ඉන්ද්‍ර නීතිය පැනවීම සමග ජීවනෝපාය අහිමි වූවන් සඳහා රජය ලබා දෙන රුපියල් 2000 දීමනාව ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් මේ සඳහා කටයුතු සූදානම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. රජය විසින් එම දීමනාව ලබා දීමට නිර්දේශ කර ඇති පුද්ගලින්ගේ නාම ලේඛනය කඩිනමින් සකස් කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට අමාත්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව මේ වන විට ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ඊට අදාළ නාම ලේඛන සකසා අවසන්. මුදල් අමාත්‍යංශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මීට අදාළ මුදල් යොමු කිරීමෙන් අනතුරුව කඩිනමින් අදාළ පුද්ගලයින්ට මෙම ආධාර මුදල ලබා දීමට නියමිතයි. සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ග්‍රාම නිලධාරීවරුන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන්ගේ පූර්ණ කැපවීමෙන් මෙම දීමනාව ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා. මරණය ඇති හැකි කාටත් පොදු ධර්මතාවයක්. මැරෙන්නේ නැති මිනිසුන් තවම ලොව බිහිවී නැහැ. කෝටි ප්‍රකෝටි මහා ධනස්කන්ධයකට හිමිකම් කියූ ධනපතියන්ට පවා අවසානයේ ඉතිරිවන්නේ හතර රියන විතරයි. කොරෝනා වෛරසය ජීවිතයේ අනිත්‍ය ලොවට කියා දෙන අයුරු අප දිනපතා අසනවා දකිනවා. සියලු ප්‍රවෘත්තියන්ශේ අපේ දැනුවත් කිරීම අද වෙනස්. අද අප ඔබට ආරාධනයක් කරන්නයි සූදානම. මේ කෝවිඩ් එඳිර නීතිය පැනවීමට පෙර දිනයයි. පාර වාහන සහ මිනිසුන්ගෙන් පිරී තිබුණා. ඇති හැකි මිනිසුන් සති ගානකට මාස ගානකට ඇති වෙන්න බඩමුට්ටු අරගෙන ගියා. ඒ විදිහට Tamanගේ ගෙදර කෑම බීම වලින් පුරව ගන්න බැරි මිනිස්සු මොනතරම් අසරණ වෙලාද. ඈත ගම් නියම් ගම්වල කුඩා කර්මාන්තවලට ආදායම් අහිමි වෙමින් තිබෙනවා. මහන මැෂින් කිහිපයක් යොදාගෙන ඇඳුම් මහපු අය අසරණ වෙලා. ඇඳුම් මහලා මහරගම ඇතුළු පොලේ ගිය අයට අද වෙළඳාමක් නැහැ. ඉදි කටුවයි නූලයි මහන මැෂිමයි නිහඬ වෙලා. මේකෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ළමයි තුන්නේ දාලා මැස්සෙව්ව. දැන් ඒගොල්ලන්ට වැඩ දෙන්න විදියකුත් නැහැ. මාට ඕඩර් ගේන්න විදියකුත් නැහැ. අප රෝගත කිරීම ආරම්භ කරන පිටත් සවස 3ට පමණ ඇති. ඔහුගේ ප්‍රධාන ජීවනෝපාය බත් පැකට් සහ දොඩම් යුෂ අලවියයි. මම බත් එකට 60ක් විකුණුව මිනිසයා. දැන් බත් පැකට් 20යි දැන් ගේන්නේ. ඒකිනුත් අද 6ක් 7ක් ඉතිරි වෙලා. බත් පැකට් 6ක් ඉතිරි වෙලා දොඩම් මිරිකන මැෂිම හුදකලයි. නාරන් ටික කහ පාට ගැහිමින් වේලෙන්න පටන් අරන්. තැඹිලි ගෙඩියක් කපලා බොන්න පවා අද මිනිසුන් බය වෙලා. ඒ තරමටම කොරෝනා අපේ ජීවිත බිඳ දමමින් තිබෙනවා.
අපිට සමෘද්ධිය කට්ටියට සමෘද්ධි සල්ලි දුන්නා අපිට 5000 දුන්නේ නැහැ. අපි තැඹිලි ගෙඩිය වික්කේ නැත්තම් අපි මැරෙනවා. අපිට ගේ ඇතුලේ ඉඳලා මැරෙන්නයි වෙන්නේ. ලෙඩ හැදිලා මැරෙනවා ඊට වැඩිය හොඳයි. අපි බඩගින්නේ මැරෙනවට වැඩිය. කිලෝ 50ක් 60ක් මඤ්ඤොක් කවි කනපු මේ වෙලෙන්දගේ කතාවත් කනගාටුදායකයි. කිලෝ 50යි දැන් විකුණන්න තියෙන්නේ. ඒ 200ක් විතර වික්කලා පාරයිනේ පළතුරු විකුණන ඇගේ කතාව සෝචනීයයි. මිනිස්සු මේ වෙනද වගේ මේ බිස්නස් එකක් නැහැ වෙනද වගේ මිනිස්සු මේ පළතුරු එහෙම ගන්නෙ නැහැ වැඩිය. මේ මිනිසාගේ ජීවිතය හරියට අඩිය ගෙවුණු කැඩුණු සපත්තුවක් වගේ. කවුරු හරි කැඩුණු සපත්තුවක් අරගෙන එනකන් ඇඳිරි නීතියට පෙර දවසේ ඔහු බලාගෙන හිටියා. මේ තමයි යථාර්ථය. අප දුටුවේ නැති, අපට ඇසුනේ නැති කඳුළු කතා මොනතරම් මේ සමාජය තුළ ඇතිද? වෙරළු ගෙඩියක් බෙදාගෙන කෑව සංස්කෘතියක් අපට තියෙන්නේ. යමක් කළ හැකි ආදරණීය ඇති හැකි හිතවතුනි, අපි අපේ මිනිස්කමට උපරිම අගයක් දෙමු. අසරණීන් වෙනුවෙන් හැකි දේ කරන්න අත්වැල් බැඳගමු. රටක් ලෙස යලි නැගිටින්න එකතු වෙමු. ඔබ මේ අසීරු අවස්ථාවේ කරන යහපත් ක්‍රියා අපට කියන්න. සියත අප සූදානම් ඒ බව රටට කියන්න. සමස්ත සමාජයේම එකිනෙකාට උදව් කරන එකතු වෙලා නැගිටින්න රත්නප්‍රිය මහතා ප්‍රශ්න කරනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මෑත කාල ඉතිහාසයේ මාසෙකට දෙකකට තුනකට කලින් රෝගියෙක් මේ යනකොට එයාට නිකම් මැරෙන්න දුන්නේ නැහැ වෛද්‍ය නිලධාරීන් හෙද නිලධාරීන් මේ කාර්ය මණ්ඩලේ. පණ අල්ලන් ඉන්නව බලහත්කාරයෙන්. අද එහෙම කරන්න බෑ. අද එක තැනක රෝගීන් 5 10 15 මැරෙනකොට ඒ පණ අල්ලන් ඉන්න හැකියාවක් නැහැ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට. නිවෙස්වල රෝගීන් මිය යනවා. මහපාරේ රෝගීන් මිය යනවා. ඇයි එහෙම මැරෙන්නේ? මැරෙන්නේ තමන්ගේ රෝගියා රෝහලකට අරගෙන ගියත් ඇඳක් ගන්න බෑ කියන අදහසක් රටේ ජනතාව තුළ ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන සෞඛ්‍ය සේවාව රට. ඒක නිසා තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියන්නේ රෝහල්වල තියෙන ඇඳන් වලින් 50%ක් කොවිඩ් සඳහා වෙන් කරන්න කියලා. එහෙම වෙන් කළා තියෙනවද? කොහෙවත් වෙන් කරලා නැහැ. ජනාධිපතිගෙන් ආණ්ඩුවෙන් ඉල්ලනවා කොවිඩ් කළමනාකරණය හරියට කරන්න, පොලිටිකල් ලොක්ඩවුන් එක සයන්ටිෆික් ලොක්ඩවුන් එකක් බවට පරිවර්තනය කරන්න. තව ප්‍රමාද නැහැ. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නිකිණිපුර පසළොස්වක පොහොය දිනය අදයි. සියත අමාවැස්ස පෝදා විකාශය අද දවස පුරා සියත ටීවී ඔස්සේ විකාශය වුණා. ඒ නිවසේ සිටම පින් වඩන්නට ඔබට ඉඩ සලසා දෙමින්. මේ අතර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කළා. ධර්ම භාණ්ඩාගාරික අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන් රහත් භාවයට පත් වූ නිකිණි පොහොය අදයි. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව පැවැත් වූ ප්‍රථම ධර්ම සංගායනාවද අදවන් දිනක පැවැත් වූ බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ. මෙරට වංශකතා දක්වන පරිදි සේරුවිල මංගල මහාසෑය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇත්තේද අදවන් පුන් පොහෝ දිනකයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කරමින් පෙරව සමාදන් වුණේ නැති භික්ෂූන් වහන්සේලා පසුව සමාදන් වීම සිදු කරන්නේද නිකිණි පෝදිනයේදී. සියත අමාවැස්ස පෝදා විකාශයද අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ උදෑසන අෂ්ටාංග සීලය සමාදන් වීමෙන් අනතුරුවයි. හැගුණ විපස්සී හිමියන් මෙහෙ වූ සුමදුර ධර්මදේශනය උදෑසන 7ට ආරම්භ වුණා. කුඩා කත්තුරුවේ විනීත හිමියන් පැවැත් වූ ධර්මදේශනාවයි ඉන් අනතුරුව පැවැත්ුණේ. සිත්පහන් වේවා කෙටි දහම් දේශනෙන් අනතුරුව සදහම් කතිකාවත පෙරවරු 10ට ආරම්භ වුණා. පස්වරුවේද ධර්මදේශනා ධර්ම සාකච්ඡා මණ්ඩප ඇතුළු පින්කම් රැසක් නිකිණි පුන් පොහෝ දිනයේ නිමිත්තෙන් ඔබ ගෙන එන්නට අප කටයුතු කළා. අමාදම් සිසිලස 213 වන ධර්ම දේශනයද අද පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් දිවයින පුරා විහෙර විහාරස්ථානවල සදහැවතුන්ගේ සහභාගීත්වයෙන් තොරවයි අද දවසේ ආගමික වතාවත් පැවැත්ුණේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ අත්අඩංගුවටගත් කණිජ තෙල් ජාතික සේවක සංගමේ සභාපති ආනන්ද පාලිත මහතා අද ඇපමත මුදා හැරුණා.
රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අභිවික්‍රම මහත්මිය නියෝග කළේ. මෙම නඩුව යලි සැප්තැම්බර් මාස 26 වෙනිදා කැඳවීමට නියමිතයි. व्रट तु इंधन हिंग्या पवती नवट कंजतेल नीतिगत संस्थावे सेवक संगमे सभापति आनंद पालित महता पसुगेद माध्यम केंदवमीन प्रकाश करतीबुना एम प्रकाश असत्य बवट कंजतेल नीतिगत संस्थावे कलमनाकारुवेको अपराध परीक्षण डिपार्टमेंट तुट पेमनीला करतीबुना एम पेमनीलट अनुव अपराध परीक्षण डिपार्टमेंट तु ये रात्रि आनंद पालित महता अत्तरंगोट गत्ता ओगुट अवश्य नीतिमय सहाय लबादीमट ये रात्रियम समगी जनबल वेगे नीतिज्ञवरुन सह एक्स जातिक पक्षे नीतिज्ञवरुन අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත පැමිණියා. මේ අතර අද පෙරවරුවේ ආනන්ද පාලිත මහතා අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. සැකකරු ඇප මත මුදා හැරියොත් ඔහු තවදුරටත් මෙවැනි ප්‍රකාශ සිදු කිරීමට ඉඩ කඩ ඇතැයි සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියා. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් රට තුළ ඉන්ධන අර්බුදයක් තිබෙන බවට විෂය භාර අමාත්‍ය උදේ ගමන්පිල මහතා විසින් ඉක්උද්දා ප්‍රකාශ කර තිබු බව සිහිපත් කළා. තම සේවාදායකයා මෙම ප්‍රකාශය සිදු කර තිබෙන්නේ සත්‍ය කරුණු පදනම් කරගෙන බවත් ඔහු අප මත මුදාහරණ ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළේ පුද්ගලයෙකුට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින් සලසා තිබෙන මූලික අයිතිවාසිකම් යටතේ සත්‍ය කරුණු පදනම් කරගෙන ප්‍රකාශ සිදු කිරීමට හැකියාව පවතින බවයි. ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් කරුණු අනාවරණය වීමක් සිදු නොවන බැවින් ඔහු අප මත මුදා හැරීමට තීන්දුව කළ මහේස්ත්‍රාත්වරිය මෙම පැමිණි නැවත සැප්තැම්බර් මාස 29 වෙනිදා කැඳවීමට ද නියම කළා. වැරදි බලෞත්මාකානේ මත අපි මර්ධණයට ලැස්තු. මේ මොහොතේ මම විශේෂ ස්තුතියක් කරනවා වැඩබිමේ ජනතාව ශක්තිමත් කරමින් මෙම ගැටලුව පිළිබඳව අධිකරණයේ අපක්ෂපාතී තීන්දුව අපිට ලබා ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙත්තුමත් හිටපු අග්‍රාමාත්‍ය රණවීර වික්‍රමසිංහ මෙත්තුමත් ජනාධිපති නීතිවරණ 4 දෙනෙක් 7 දෙනෙක් අද පිළි ભેදයක් නැතුව එකතු වුණේ මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතියයි භාෂණයේ නිදහසයි සොරකින් අද ඒක අධිකරණේ තහවුරු කරා ආනන්ද පාලිත මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මාති නිවේදනයක් නිකුත් කළා එමගින් විපක්ෂ නායකවරයා පවසන්නේ ආනන්ද පාලිත මහතා අත්අඩංගුවට ගැනීම බලවත් පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි ආණ්ඩුව පසුකීදා කළ ප්‍රකාශ දෙස හැරී බැලුවොත් ආණ්ඩුවේ 90%කට වැඩි පිරිසක් අත්අඩංගුවේ සිටිය යුතු බවද ඔහු පෙන්වා දෙනවා මේ අතර එක්සත් ජාතික පක්ෂයේද සිය ස්ථාවරය අද මෙලෙස පැහැදිලි කළා මෙවන් මර්ධනකාරී චෝදනා කරමින් මේ රජය සිදු කිරීමට උත්සාහ කරන්නේ මේ රටේ සැබෑ තත්ත්වය වසන් කිරීමටත් මේ ආණ්ඩුවේ අසමත් භාවය වසන් කර ගැනීමටත් බව ඉතාමත්ම වගකීමකින් එක්සත් ජාතික පක්ෂය ලෙස ප්‍රකාශ කර සිටිනවා රටම කොවිඩ් වසංගතයට ගොදුරු වෙමින් පවතින මොහොතක අප ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ ඔබේත් දරුවන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් පරිස්සමෙන් කටයුතු කරන ලෙසයි. ඔබේ ජීවිතයේ වටින්නේ ඔබට සහ ඔබේ ආදරණීයන්ට පමණයි. ඔබට ආරක්ෂාකාරී දිනයක් ප්‍රාර්ථනා කරනවා. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට උදෑසන පුවත් විකාශය තුලින්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.